තමයි ප්‍රශ්නයක් මට තියෙන්නේ මේ මිනිසත් බවක් ලබා ගත්තාම පසුව අප පෙර කළ කී දේ අපට විදීමට සිදු වෙනවා එතකොට දෙවියෙකු බ්‍රහ්මයෙකු විට පාප කර්ම ගබඩාවේ ඒවා ඇදී ඒමට හේතු තිබෙනවාද කියලා මේ අහන එක හුඟක් හොඳයි මේ ප්‍රශ්නේ දැනගන්න ඕන එකක් එතකොට අනන්තර සමනන්තර කියලා ප්‍රත්‍ය දෙකක් තියෙනවා සූවිසි ප්‍රත්‍යවල විග්‍රහයක් ඔය ප්‍රශ්නේ අනන්තර සමනන්තර කියන ප්‍රශ්නේ අදත් ආචාර්ය වාද නිසා නවත්තලා තියෙන එකක් කුමද්ද අනන්තර යමක් අනන්තර නම් ඒක සමනන්තරයි කියලා මෙහෙම කියනවා මිසක් මේක විග්‍රහ කරලා නැහැ නමුත් ඒක අවිට නම් ගෝචර වෙනවා ඊට වඩා ගැඹුරු පැත්තක් මොකද්ද අනන්තර කියන්නේ මොකද්ද සමනන්තර කියන්නේ කියලා ඒක පද නිරුක්තිය ගන්නකන් තේරෙන්නේ නැහැ අන් අන්තර අනන්තර වෙනවා සම අන් අන්තර සමනන්තර වෙනවා හැබැයි මේක භාෂා රීති නන් නෙවෙයි භාෂාවේ තියෙන ලිඛිත රීති නන් නෙවෙයි මේක ශබ්ද නිරුක්ති කියන ක්‍රමයක් ඥාන ගෝත්‍ර වෙන එකක් නිසා මට ඉතිහා කියන දෙයක් නැහැ ඒකට අන් කියන්නේ ආහාරය අන් අන්තරය කියලා කියන්නේ ආහාරයක් ඇතුළත් වෙලා තියෙනවා යම් කිසි විදිහක අපිට පාප කර්මයක් හෝ පුණ්‍ය කර්මයක් පළ දෙන්න ඒකට හේතු වෙන ශක්තිය යම් තැනක ගැබ් වෙලා තියෙන්න ඕනේ අන් අන්තර්ගත වෙලා තියෙනවා කියන්නේ අන්න ඒකයි අන්නේ ශක්තිය තමයි කර්ම භවයේ රැඳිලා තියෙන්නේ විපාක දෙනකම් හැබැයි ඊළඟට මොකද වෙන්නේ සම අන් අන්තරයක් තියෙන්න ඕනේ ඒක ඇදලා ඉන්න ඒ කියන්නේ කර්මයේ ඇදලා ඉන්න ඒ කර්මයට සමාන ගති ලක්ෂණය හේතුකාරකයක් දැන් හැදෙන්න ඕනේ එතකොට අර කැදලා ඇවිදලා පළ දෙන්නේ ඉතින් අලන්තර ප්‍රත්‍ය යම් තැනකද සමනන්තර ඒකත් එක බැඳිච්ච එකක් කියලා කියනවා කාරණේ හරි යමක් ජනිත වෙන්න අනන්තර සමනන්තර ප්‍රත්‍ය දෙක එකතු වෙන්න ඕනේ ඒ කියන්නේ අපි යම් කිසි දෙයක් මේක උපමාවක් මෙහෙම තේරුම් ගන්නට අටුවේ වී තියෙනවා පැල වෙන්නේ හැබැයි පැල කරන ශක්තිය වියවල තියෙනවා අන්නේක අනන්තර වාගේ කුඹුර මඩ කරලා ඔක්කොම කරලා පෝරු දාර හදලා තියෙනවා පෝරු ගාලා ඔක්කොම කරලා තියෙනවා වපුරන විතරයි තියෙන්නේ ඒක පැලෙවෙන්න අවශ්‍ය කෙන සම ආහාරය තියෙනවා සම අන් තියෙනවා මේ කුඹුරේ අනන්තරේ නැමැති බීජයේ සමනන්තරේ නැමැති කුඹුරට දැම්මහම අනන්තර සමනන්තර ප්‍රත්‍ය වේලා හිටන් පැලේ පැලවෙනවා එන සමනන්තර කිව්වේ අර කිව්ව තෙතමනේ පෝර සූර්ය තාපේ මේ ආදී දේවල් තමයි සමනන්තර වුණේ මොකේදද අනන්තර වෙච්ච බීජයට පැලවෙන්න ඒ වගේ අපි විසින් කරන ලද විඥාන නැමැති කර්ම බීජ අනන්තර වශයෙන් තියෙනවා ඒ කර්ම බීජයට අවශ්‍ය කරන සමාන පරිසරයක් හැදුනහම සමනන්තරයක් වශයෙන් පටිසන්ධියක් ලැබලා පැලේ වගේ අද්භවයක් හැදෙනවා හැබැයි සමනන්තරයේ යම් ආකාරයක්ද ඇදලා එන අනන්තර ඊට අනුකූලයි එහෙනම් දිව්‍ය සමනන්තරයකට දිව්‍ය අනන්තරයක් ඇදලා යනවා නැත්නම් දිව්‍යමය විඥානයක් පහළ වුණා නම් පටිසන්ධියට හේතු වෙන දිව්‍යමය පරිසරයක් යට ඇති කරන්න ඕනේ නිකෝ ඇති වෙන්න ඕනේ මරණාසන්න මොහොතක පිළක්කයි පිම්පොත් එහෙම කියවනවා පිරිත් කියවනවා ඒ කියන්නේ ඒක අලෝභ අධීත අමෝහ යහපත් පරිසරයක් යට ඇහිඳ සලස්සනවා පේන්න සලස්සනවා අර අඳුන ආවල් නැති බැරිකම් ඕවා කියන්නේ නැහැ මැරෙන්න වෙලාව ඒක දන්නේ පෙර ආයේ මොකද කරන්නේ බෞද්ධේ නම් පිරිතා කියවනවා දානයක් දෙවනවා අවසාන මොහොත වෙනකොට ඔවගේ බණ කියනවා එහෙම කියලා හිටන් අර සමනන්තරය හදලා දෙනවා ඒ කියන්නේ දිව්‍යමය සමනන්තරයක් වෙන්න පුළුවන් හදලා දුන්නේ ඒ පරිසරයේ හිත පිහිටලපුවාම සසර එයා කරන ලද පුණ්‍ය කර්මයක පටිසන්ධියට හේතු වෙන විඥානයක් ඇවිදිලා එතන පෝෂණය වෙනවා ඒක පටිසන්ධියට හේතු වෙලා පටිසන්ධි විඥානයකින් දෙවියෙක් වෙනවා දිව්‍ය කියලා සමන අනන්තරයයි සමනන්තරයයි ගැළපිලා හටගත දේවකය දිව්‍යමය ප්‍රදේශයක ගිහිලා පිහිටනවා ඒක හුඟක් වෙලා යන එකක් නෙමෙයි චිත වේගයේ ක්‍රියාත්මක වෙන සූක්ෂමකය දික්කලතාව වක්කල සැනින් එතෙන්ට ගිහින් ඉවරයි උදාහරණයක් වශයෙන් ගන්නවා නම් අපි හිතමු සැහැල්ලු වායුව බැලුමක පුරවනවා පුරවලා ඒක කට බැඳලා හිටන් අත හරිනවා ඒක බිම හිටින්නේ කෙලීම උඩට ගහගෙන යනවා ගිහිලා ගිහිලා හුඟාක් මෝඩු යන්නේ ඇගිය පළියට ඒකේ තියෙන වායුවට සමාන බර ඇති වායු තලයක් තියෙනවා උඩ ඒ මට්ටමේ පාවෙනවා ඒ උඩට යන්නේ පාතරේ ඉන්නෙත් නැහැ වායුව තීරකම්
ඊට වැඩිය තව සියුම් වායුවක් ගැහුවොත් ඒක රැතුළු කරලා තිබුණා නම් ඒ බලුම ඊටත් වඩා උඩ ගෙිනවා ඒ මට්ටමේ මේ වායුව පා කරලා තියෙනවා මෙන්න මේක හොඳ උපමාවක් මේ කෙනෙක් බලාට පස්සේ ඒ මානසිකත්වය යනවා ඒ දෙන්නේ යන හැටි වෙන්නන්න මේ ලෝකේ මම ඉස්සෙල්ලත් කිව්වා මේ ලෝකේ එකම කාන්දම් සමූහයක් කාන්දම් ගුලියක් වාගේ ඒ ඒ කාන්දමට අනුකූලව ඒ තැනට හැදලා යනවා ඒ වගේ දිව්‍යමය කාන්දමක් තියෙනවා දිව්‍යමය මානසිකත්වයෙන් දිව්‍යමය ප්‍රතිසන්දිය ලැබුණ කෙනා ඒ මොහොතේම අර චක්කු දසක සෝත දසක ගාන දසක ජීවහා දසක කියන ඒවා කාය දසක භාව දසක වස්තු දසක මේ හතම ලබනවා එක සැරේ ලැබලා ඕපපාතික ප්‍රතිසන්දියකින් මුළු කයම ලැබෙන මොහොතකින් කර්ම චිත්ත දෙකෙන් හට ගන්නවා හටගත්ත ගාම මොකද වෙන්නේ දික්කලත වක්කල හැණින් ඇදලා යනවා ඊට සමාන දෙව්ලෝකයකට එහෙනම් එතන තියෙන පරිසරයේ දේව පරිසරයක් එතෙන්ද සමනාන්තරයට අනුකූලව එතන ඇදලා යනවා මිසක් අනන්තර ගබඩාවේ කොච්චර පව් කරපුවා තිබුණත් අපායන්නේ වා තිබුණත් දුක් විඳිනවා තිබුණත් ඒක එතෙන්ද ගැලපෙන තැන නෙමෙයි ඒ කර්ම ශක්තිය එතෙන්ට ඇදෙන්න පරිසරේ නැහැ සමනාන්තරයේ සකස් වුණොත් තමයි අනන්තරයේ ඉතර ඇදින්නේ ඒකයි ස්වභාවය බම්ම වෙලා හිටියන් ගියොත් කාම පරිසරයක් ඇදින්නේ නැහැ එතෙන්ට කාම විපාකයක් පළ දෙන සෙනක් නෙමෙයි බ්‍රහ්ම පරිසරේ අන්න ඒකයි ක්‍රමේ දුගති පරිසරයකට ගියොත් සුගතියේ පින් කරුවා කොච්චර තිබුණත් ඒකේ තෙන්ට ඇදෙන්නේ නැහැ. දුගතියේ ගැලපෙන දුක් දෙනවා කොච්චර තියෙන ඕවා මැදී ඇදීනවා. තිරිසන් පරිසරයකට ගියොත් එහෙම ඉවරයි. මොකද? 90% කියලා තියෙන තිරිසන් වැඩ. තිරිසනෙක් වෙලා එක චිත්තයකින් ගිහින් තිරිසනෙක් කියලා උපන්දු ප්‍රතිසන්දිය ලැබලා. කොච්චර හරි එතන සමනාන්තරය හැදලා තියෙන තිරිසංගේවට. සංසාරයේ කරපු 90%කට වැඩිය තියෙන තිරිසන් වැඩ කරපුවා. ඒව ඇදිලා 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 හිටන් එනකොට පටිසන්ධියට එනට ආශ්‍රය තිරිසංගතියක් ඇවිදilla. ඒ තිරිසන් භාවයෙන් අත්බැහැර ගිහ චුත වෙලා පටිසන්ධියට ආයි තින්නේ තිරිසනෙක්වයි. ආයි බේරෙන්න හම්බෙන්නේ නැහැ ඒ නිසා තමයි කිව්වේ වතාවත් දෙකක් තිරිසන් වුණොත්. අර කන කැස්බෑවෙක් වියසුදුරෙන් අහස බලන තරම් අමාරු වැඩක් නැවත මිනිස්සෙක් වෙන්න කියන්නේ ඕකයි. අනන්තයි අපි කරලා තියෙන තිරිසන් වැඩ. අද මතක නැහැ. බෞද්ධයෙක් වෙලා යහපත දැනගත්ත දාපල යහපත් වැඩ කළා. එතේ කරපු සසරේ වැඩ තිරිසං වැඩ හරියට යස්ස වැඩ පෙරේත වැඩ වැඩිපුරම කරලා තියෙන ඒවා සුගති වැඩ කරලා තියෙන බොහොම ටිකයි නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ 99% සුගති ප්‍රතිඵල නමුත් අපිට අපිට ලැබෙන එකත් පුදුමයි මේ පොඩ්ඩවත් මොකද සංසාරේ ඒ තරම් අපි හොඳවන්නේ මේ කරලා තියෙන්නේ දුගති වැඩ ඉන් දුගති වැඩ අතරේ අර පරිසරේ නැති නිසාම තමයි ඒ වැදෙන්නේ නැති හොඳ පරිසරයක ඉන්න නිසා හැකි තරම් දුරට ඒව ඇදෙන්නේ නැතුව බේරෙනවා. හැබැයි දැන් කරන්න තියෙන්නේ මොකද? විඳවන්න ගියොත් එහෙම අනාථ වෙනවා. ඒකින්ද ඒ ගති ලක්ෂණ ඇති කරගන්නේ නැතුව තිරිසන් ගති ලක්ෂණ, යක්ෂ ප්‍රේත ගති ලක්ෂණ ඇති කරගන්නේ නැතුව ඒක භයානක බව දැකලා. යහපත් දේ කරන ගමන් යහපත් දේ වන්දිග වඩ පුරුදු වෙන්න ඕනේ. අපි අතින් වෙච්ච හැවෙට සාධාරණයට. ඒතර වන්දිග වෙනවා. ගෙවුනට පස්සේ අපි බුද්ධ ශාසනය තුල යථාර්ථය තුලම නිවීමේ මඟක් හදා ගන්නවා. බුදුරන් වහන්සේ දේශනා කරනවා මේ බඳු මෙත් වඩන කෙනෙකුට ඵල දෙන්න කාම ලෝකේ විපාකයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා. එහෙනම් අන්නේ ක්‍රමයේ අපි දැනගන්න ඕනේ. කාම ලෝකේ විඳ සිද්ධ වෙන සතර පා උප්පත්තියත් කාම ලෝකෙටයිදී. ඒවා විඳ සිද්ධ වෙන පාප කර්මයක්. ඉතුරු වෙන්නේ නැතුව ගෙවිල යනවා කියලා පෙන්නනවා මෙත් වඩන කෙනාට. ඉතින් නියම මෛත්‍රිය තේරුම් අරගෙන නිතර වඩමින් ඒකෙන් මෛත්‍රී සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම සම්බන්ධ කරලා ක්‍රියා කරමින් අර පව් වලට වන්දි ගෙවා ගන්න ඕනේ. දැන් මේ කාලේ හැඟවිලා තිබිච්ච ක්‍රමයක් තමයි පව් වලට වන්දි ගෙවන ක්‍රමී. මේ බුදුදහම තුල තිබිච්ච ක්‍රමයක් දැන් වැහිලා ගිහිල්ලා. හෙලාට වාවල තිබිච්ච ඒවා අද නැහැ. ඒ නිසා අද අපි හුඟක් අතරමං වෙලා ඉන්නේ. නමුත් යම් කිසි දවසක මේ කරන හැම පූජාවක් ගානෙම අපි ඒ කරන පූජාවේ ලැබු පුණ්‍ය ශක්තිය අපින් අවිට අසාධාරණ අනන්ත සංසාරී පලන් වෙච්ච මේ මොහොතව වෙච්චයිට ලැබිලා සුඛිතමුත් වෙලා අපිත් බේරෙන්නේ ඒ අයත් බේරෙන්නේ කියලා අපි වන්දි ගෙවීමක් කරනවා. පුණ්‍ය අනුමෝදනාව. ඉතින් ඒකෙන් අපිට වේරී ලැබෙනවා ආයිසරය සුගතියක් ලැබුවොත් එහම ආපහු යන්න හේතු වෙන්නේ නැත්තර සුද්ධ භාවයක් ඇති වෙනවා ඉතින් එහෙම කරගන්න එකයි වටින් නිතේරුම් අරගෙන ඉතින් ඇදීෙන් නැති වෙන්නේ අවශ්‍ය සමනාන්තරය නැති නිසා යහපත් සමනාන්තරයක් තිබුණාම ඒව ඇදෙන්නේ නැහැ ඒකයි කාරණේ